ஐபவன் காலீன ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රථමයෙන් සිරස්තල මැදින් පුර පසළොස්සක පොහෝ දිනය අදයි සියත අමාවැස්ස මහනුවර මියගම්මන රජමහා විහාරස්ථානයේ සිට රටේ අර්බුද මා විසින් නිර්මාණය කළේ වනෙවෙයි මා ජනතාව පිළිබඳව සංවේදී ජනපති ජාති අමතමින් කියයි ඇමති බෙදුව ඉන්ධන තාම පිරුම්හල් වල නැහැ ඊයේ රැත් අදත් කොළඹ ප්‍රධාන පිරුම්හල් අසලත් දිගු පොලි කන්ටේනර් බස් බූතය ඉන්ධන නැතිව තුෂ්ණිම් බූත වෙයි ගැබෙනි මවකුත් පොලිමේ අදත් විදුලිය කැපේ ගෑස් තාම නැහැ නැව්වලට මුදල් ගෙව් බව රජය කියයි මුදල් ඇමති බැසිල් ඉන්දිය විදේශ ඇමති එස් ජයශංකර් හමුවේ ජයශංකර්ගේ අඛණ්ඩ සහය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානයේ දිනා අදට වසර 26යි අවසන් තරගයේ තිබූ ගඩාෆි ක්‍රීඩාංගණයේ නමත් වෙනස් වෙයි ප්‍රථමයෙන් දේශීය පුවත් මැදින්පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා මෙවර සියත අමාවැස්ස පෝතා සජීව විකාශය ඔබ වෙත ගෙනියනු ලබන්නේ මහනුවර මීගම්මන රජමහා විහාරස්ථානයේ සිටයි මැදින්පුර පසළොස්වක පොහෝ දිනය අදයි ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් මැදින්පුන් පොහෝ දිනේ සිදුව තිබෙනවා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම සඳහා ගමන ආරම්භ කරන ලද්දේ අද වන් පොහෝ දිනක බවයි ශාසනික ඉතිහාසයේ දැක්වෙන්නේ 20000ක් පමණ වූ මහා සංඝරත්නය සමග කිඹුල්වත් නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඥාතීන්ගේ මානය බිඳ හෙලීම සඳහා යමා මහ පෙළහර පෑමද මැදින් පොහෝ දිනක සිදු වුණා යශෝදරා දේවියට චන්ද කින්නර ජාතකය දේශනා කිරීම රාහුල කුමරු සහ නන්ද කුමරු පැවිදි වීම වැනි සිදුවීම්ද මැදින් පොහෝ දිනේ සිදු වූ බව ශාසනික ඉතිහාසයේ සඳහන් මිත්‍ර සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මෙවර ඔබ වෙත ගෙනියනු ලබන්නේ ඓතිහාසික මහනුවර මීගම්මන රජමහා විහාරස්ථානයේ සිටයි පෝදා සජීව විකාශය අද උදැසන 6ට ආරම්භ වුණා ඔවිසි උවසියන් අටසිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පූජ්‍ය මානින්ගමුවේ ශ්‍රී පියරත්න හිමි සිදු කළා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි අද දවසේ පුරා වැලිමළුව කෙටි සදහම් හමුව සිත් පහන් වේවා ධර්ම දේශනාව ඇතුළු ආගමික වැඩසටහන් රසක් ඔබ වෙතට ගෙනීමට සියත අප සූදානම්. මැදින්පුර පසළොස්වක පොහෝ දිනේ වෙනුවෙන් දිවයිනපුරා විහාරස්ථානවල ආගමික වතාවත් සිදු කෙරුණා. මෙතර තිස්ස මහරාම බෙරලිහෙල සාලියපුර ශ්‍රී දුටුගැමුණු රජමහා විහාරස්ථානයේ අභිනවෙන් ඉදිකල දානශාලාව සහිත සංඝාවාස ගෘහ මන්දිරය මහා සංඝරුවන උදෙසා පූජා කිරීමේ මහෝත්සවය පසුගියදා එම රජමහා විහාර පරිශ්‍රයේදී සිදු කෙරුණා ශ්‍රී දුටුගැමුණු රජමහා විහාරයේ විහාරාධිපති විද්‍යා ප්‍රදීප මහපිරිවෙනේ අධ්‍යක්ෂ හක්මන නන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පුණ්‍ය කටයුත්ත සිදු කෙරුණේ මහරගම පදිංචි වෙළඳ ව්‍යාපාරික ජනක කරුණාසේන මහතාගේ පූර්ණ දන පරිත්‍යාගයෙන් මෙය ඉදිකර දී තිබෙනවා මෙම අවස්ථාවට කොට්ටාව පන්නිපිටිය පැලැන්වත්ත විද්‍යා සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති අමරපුර සිරි සද්දම්ම වංශ මහා නිකායේ අනුනායක හිපන් කන්දේ සද්දා සිරි අනුනායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියා රටේ පවතින අර්බුදය මා විසින් නිර්මාණය කළ එකක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා මෙම අර්බුදය නිර්මාණය කළ අය රජයේ විවේචනය කරමින් සිටින අතරතුරේ තමන් මේ ප්‍රශ්නය විසඳීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයෙන් ලැබෙන වාසි අවාසි පිළිබඳව අධ්‍යයනය කර ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට තමා තීරණය කළ බවද ජනාධිපතිවරයා පැවසුවා ඒ ජාතිය අමතමින් සිදු කළ විශේෂ ප්‍රකාශයේදී ඔබගේ එදිනදා ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම ගැන
මට හොඳින් වැටහෙනවා. ගෑස් හිඟකම, ඒ වගේම ඉන්ධන හිඟකම, විදුලිය ඇන හිටීමේ තත්ත්වය වෙන ගැටලු ගැන මා හොඳින් දන්නවා. පසුගිය මාස දෙක තුල මහජනතාව විඳි අනේකවිධ දුක්ඛම් කටුළු ගැනත් මා ඉතා සංවේදී. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතුන් නිසා එම තත්ත්වය තවදුරටත් පවතින බව මා දන්නවා. මා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම මා බාර ගන්නවා. මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳු සොයන්නට මා අද දැඩි තීන්දුව තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා. මා ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා. අද තිබෙන අසීරු තත්ත්වය අපේ රටට පමණක් මුහුණ දීමට සිදුවක් නොවේ. මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවේ. එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටියදී මා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහන ලබා දෙන්නයි. අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 2.4ක් වනවා. මේ හිඟය පියවා ගැනීමත් අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අප රටට හිතකර ආකාරයට නව ක්‍රමවේදයක් තුල මෙය ක්‍රියාත්මක කිරීමට රජය නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ පැවැත් වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මා කළ සාකච්ඡාවට පසුව වාසි හා අවාසි අධ්‍යයනය කොට තවදුරටත් ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා. පසුගිය කාලයේ මාගත් සමහර තීන්දු නිසා ආනයන වියදම බොහෝ ලෙස පාලනය කරගන්නට හැකි වුණා. මේ ප්‍රශ්නය කලින්ම දුටු නිසා තමයි අපි මීට වසර දෙකකට පෙර වාහන ආනයනය නතර කළේ. පසුගිය මාස කිහිපය තුළ පමණක් ලෝක වෙළඳ පොලේ තෙල් මිල දෙගුණයකට වඩා වැඩි වී තිබෙනවා. අපේ රට තුලත් තෙල් මිල වැඩි කිරීම නොවැළැක්විය හැකි හේතුවක් උනේ මේ නිසායි. ඒ නිසා තෙල් භාවිතය හා විදුලිය භාවිතය හැකිතාක් සීමා කිරීමෙන් ජනතාවටත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් සහාය දිය හැකි. මේ දුෂ්කර අවස්ථාවේ ඔබ ඒ වගකීම තේරුම්ගෙන කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වෙන බව අපි සියලු දෙනාම වටහා ගත යුතුයි. ඒ නිසා අධෛර්යමත් නොවී මේ අර්බුදකාරී තත්ත්වෙන් ගොඩ එමට ජාතියක් වශයෙන් එක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඔබ මගෙන් ඉල්ලා සිටියේ සුරක්ෂිත බව, විනය, නූතන දියුණු රටක් දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, නිරෝගී වූ මව්බිම ඇතුලේ මගේ ඉදිරි දූරකාල සීමාවම ඒ මුල් අරමුණු වෙනුවෙන් කැප කරනවා. ඇමති මණ්ඩලයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ රාජ්‍ය සේවකයන්ගේ මම ඉල්ලා සිටි දරුවන්ට හොඳ රටක් ලබා දීමේ අපෙන් අපේක්ෂිත අරමුණ වෙනුවෙන් අපි කණ්ඩායමක් ලෙස අදිෂ්ඨානගතව කැපවෙන්නටයි. මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. මා ඒ විශ්වාසය කිසි විටකත් කඩ නොකොට දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියා විදේශ අමාත්‍ය එස් ජයශංකර මහතා හමු වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් සෑම විටම පෙනී සිටින බවයි ජයශංකර මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දිය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා හමු වී තිබෙනවා. මෙහිදී පැවති ඉහළ පෙළේ සාකච්ඡාවලදී ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳ ඵලදායී සාකච්ඡා සඳහා අවතීර්ණ වූ බවයි ඉන්දිය විදේශ අමාත්‍ය එස් ජයශංකර් මහතා පවසන්නේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉන්දිය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඉන්දියාව සිය නොමද සහය අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බවයි. ඊයේ දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වුණා. එහිදී දෙරටට ආර්ථික වශයෙන් වැදගත් වූ ඉහළ පෙළේ සාකච්ඡා පැවැත් වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දින ඉන්දිය විදේශ ලේකම් හර්ෂ්වර්ධන් ශ්‍රිග්ලා මහතා හමු වී සාකච්ඡා පැවැත්තුවා. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට එකඟ වූ ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයට අදාළ ගිවිසුම් වලට එළඹීම සඳහායි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස ඉන්දියාවේ සිය නිල සංචාරය ආරම්භ කළේ. බණක් භාවනාවක් කරන්න ඕන ජනතාව අද ඉන්ධන පෝලිම්වල දහදුක් විඳිනවා. බස් කන්ටේනර් විතරක් නෙවෙයි, ගොයම් කපන බූතියත් ඉන්ධන නැති නිසා හොල්මන් වෙලා. මේ අතර අදත් කලාප කිහිපයකට පැය 3 විනාඩි 15ක කාලයක් විදුලිය කපාදු කරන බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. බලශක්ති ඇමති ඉන්ධන පෝලිම් අද ඉවර කරනවා, හෙට ඉවර කරනවා කිව්වා. තාම ඉවර වෙච්ච ඉන්ධන පෝලිමක් නම් අපට වාර්තා වුණේ නෑ. පන්සල්වල ගිහිල්ලා බණක් අහලා භාවනාවක් කරලා නිවන් දකින්න ඕන ජනතාවට අදත් පෝලිම් වල නිවන් දකින්න සිද්ධ වෙලා. අද රටේ පෝලිම් නැති ඉන්ධන පිරුම්හලක් දක්නට නැහැ. සමහර ඉන්ධන පිරුම්හල් වල ඉන්ධන නැත කියන බෝඩ් ගහලා තිබුණත් ජනතාව ඉන්ධන පිරුම්හල් වලට ඉන්ධන එනකන් පෝලිම් වල කට්ට කකා බලන් ඉන්නවා. සෑහෙන වෙලාවක් බලාපොරොත්තු වෙමින් සිටියා, අන්තිමට නෑ කිව්වා. ඉස්සෙල් නෑ කියනවා. හොඳටම කරා දැන් අපිත් පොලිමේ ඉන්නේ පෙට්‍රල් එකට. ඩීසල් තියනවා නම් පෙට්‍රල් නෑ. පෙට්‍රල් තියනවා නම් ඩීසල් නෑ. ඉසු අනාතයි. පව්. මේවා ඉවරයක් වෙන්නේ. පරිපාලනය අන්තිමයි. ඒව හදනකම් මේවා හැදෙන්නේ මොන ආණ්ඩු පෙරළුණත් හැමදාම තියෙන කතන්දරයක් තමයි මේක. ඡන්දේ දිනුනේ කොහමද? දැන් කාපක්ක පරිප්පු හොඳට ඒත් කමන්න බඩු තියනවා නං. මොකද්ද මේ අපරාධය? මොකද්ද මේ රටට කරන්නේ? මොකද්ද අපිට වෙන්නේ? ඒකට අපිට උත්තර ඕනේ. ජය සැපයි. පෙට්‍රල් ගන්නේ තල්ලි දීලා, ගෑස් ගන්නේ තල්ලි දීලා, ලයිට් බිල ගවන්නේ තල්ලි දීලා, ඔක්කොම සල්ලි අපි වීදම් කරගෙන කරන්නේ. පෙට්‍රල් ගන්න සල්ලි නැහැ කියලා කියන්නේ. ඔය ඒක ඒකලගේ ප්‍රශ්නේ. ඒක අපේ ප්‍රශ්නේ නෙමෙයි. අපි මේ අර තල්ලු කරගෙන යනවා. ඉන්ධන අර්බුදය නිසා අස්වනු නෙලන ගොවීන් පවා පීඩාවට පත් වෙලා. ඉන්ධන නැති නිසා දඹුල්ල ඉන්ධන පෙරවුම්හල් වෙත ආපු ගොවීන් නිසා ඉන්ධන පෙරවුම්හල් තුල නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඇති වුණා. උන්ගේ රට පාලනේ මොකද්ද මේක? උන්ට බැරි නම් එළියට බහලා යන්න කියන්නේ. 225ක් තමාන මොනවාද උන්ගේ වාහන වලට සුපර් වාහන වලට ගහගෙන යනවා. උන් උඩි මුත්තනා බිම මුත්තනා. මේ වගේ රටක් පාලනය කරන්නේ උන්ට ගහලා එලවන්න ඕන. ගෑනු දරුවෝ ඔක්කොම මහපාර ජීවත් වෙනවා. මේ ළමයි උදේ ඉඳලා කන්න නැ බොන්න නැ බඩගිනේ ජීවත් වෙන්නේ. මොන ජීවිතයක්ද මේ? හැටළම ලක්ෂයකට ඡන්දේ අරගෙන මුන් මොකද්ද කරන්නේ? මුන් සේරම හොරු හොරා කාල ජීවත් වෙන්නේ. ඉන්ධන අර්බුදය නිසා බස් ධාවනයටත් බාධා ඇති වෙලා.
එළින මෙතන නිදාගෙන ඉන්න පොළොවේ ඉන්න කඩින් කරනවා දැන් පොළොවේ දෙටි ගහන යනවා දැන් අපිට දෙටි දුක තමයි හැමදාම දුක ඒවල වලට යන විදියකුත් නැහැ පඩියක් ගන්න පුළුවන් දවස් 3 ලිටර පාරක් අයිතිකාරුත් වැටලා අපිත් වැටලා ඔක්කොම වල පෞල් පෞලුම වැටලා තියෙන්නේ ඊනම් පොළොමේ පඩිය ගත්තට කැමරෝ සල්ලි නැතු වෙනවා ඉතින් මෙතන අපිට ඩේලිම තියෙනවා අඳුවන්න දෙයිදාද යන්න බෑ ටයිම් කැපිට තියෙන්නේ ආයෙ හෙට තමයි පටන් ගන්න දෙන්නේ දීලා ඉවරලා අපි දුක් විඳිනවා තාම තෙල් ටික ගහගෙන බැරි වුණා තාමට ප්‍රයිම් එක යන්න බැරිවෙත් දන්නේ නැහැ ටයිම් බන්නොත් ඉතින් අද යන්න වෙන්නේ ආපහු දැන් හෙට තමයි දැන් ඉතින් යන්න වෙන්නේ තෙල් ගහගෙන ඉවරලා තමයි අර ගන්න තෙල් දෙන්න බෑ අවභාගේ දැක්ම පේනවනේ අපි පොලිං වල සප්පා සප්පා අදත් කලාප කිහිපයකට පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කරන අතර ඇතැම් කලාපවලට අද දිනේ පැය 3යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබා දුන් බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ. අපේ රටේ ජනතාව නම් තවමත් ගෑස් වෝලිම්වල ශ්‍රී ලංකාවට පැමිණ ඇති ගෑස් නැව සඳහා අවශ්‍ය ඩොලර් ගෙවූ බව රජය පවසනවා. ඒ අනුව අද සිට ගෑස් ගොඩවෑම් සහ බෙදා කිරීම් කටයුතු යථාතත්වයට පත්වන බවයි රජය පවසන්නේ. අපේ රටේ ජනතාව තවමත් මහපාරේ දිගු පෝලිම් වල රැයක් දවාලක් නැතිව මේ මිනිස්සු කට්ට කන්නේ තමන්ගේ පවුල රැකගන්නයි ජීවත් වෙන්නයි. ඉහළ පුටුවල ඉන්න පාලකින්ට නම් මේක ගාණක් නැතිවෙති. මොකද හැමදේම තමන්ගේ ළඟටම ලැබෙන නිසා. අපේ රටට සැපයුම් නම් තොග ගණන් එනවා කිව්වත් මිනිස්සු හිස් අතින් හැරිලා යන වාර අනන්තයි. අද දිවයින පුරා තවමත් නොනවතින ගෑස් පෝලිම් දක්නට ලැබෙනවා. මේ අතර මෙරටට ගෑස් රැගෙන පැමිණි නෞකාවලට මුදල් ගෙවීම් සිදු කර ඇතැයි වාර්තා වනවා. දැන් සියත පිටිය. ශ්‍රී ලංකාව එක් දින ක්‍රිකට් ලෝක කුසලානයේ දිනාගෙන අදට වසර 26ක් සපිරෙනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයෙන් බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.